මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 19ක කාලයක් තියෙනවා. ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි විශේෂයෙන් අයවැලේකණේ පිළිබඳව දෙවනවර කියීමේ අවසාන දිනේ අද අයවැලේකණේ පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම පිළිබඳ ස්තුතියන්ත වෙනවා. විශේෂයෙන් ඉතුරු තිබ්බනේ. විශේෂයෙන් ඉතිහාසය තුල මම හිතන්නේ අපේ පාර්ලිමේන්තු ඉතිහාසය තුලත් අයවැලේකණ ඉදිරිපත් කරපු ඉතිහාසය තුලත් අති දුෂ්කර සා අමාරුම කාලයක ඉදිරිපත් කරපු අයවැලේකණයක් තමයි 2023 වර්ෂයේ සඳහා මුදල් අමාත්‍යරය විදිහට අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ. ඒ නිසා ඒ සියල්ල කළමනාකරණය කරගෙන අතිගරු ජනාධිපතිතුමා ගරු මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් ඒ අයවැලේකණ ඉදිරිපත් කිරීම පිළිබඳව මම මුලින්ම එතුමාට මාගේ ස්තුතිය පිරිනමන්න ඕනේ. විශේෂයෙන් මේ අයවැලේකණයේ පිළිබඳව පසුගිය සතියේම විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු මම හිතන්නේ සම්ප්‍රදායිකවම අයවැලේකණයක් ඉදිරිපත් කරපුවම ආණ්ඩු පක්ෂය ගුණ වායනා කරනවා විපක්ෂය ඒකේ අගුණ දකිනවා. හැබැයි ඒ වගේ කාල වකවානුවක නෙමෙයි මේ අයවැලේකණ ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි තමුන්නාන්සලා සියලු දෙනා දන්නවා මේ රට ඉතාමත් අමාරු තැනක තියෙන්නේ. මේ රටේ ආර්ථිකය ඉතාමත් අමාරු තැනක තියෙන්නේ. එහෙම තියෙන අවස්ථාවක මේ ඉදිරිපත් කරපු මේ අයවැය ලේඛනයට වඩා එයා ගිය යම් වැඩපිළිවෙලක් තියෙනවා නම් මීට වඩා වැඩදායි රටට මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒ පිළිබඳව අදහස් දැක්වුවා නම් මං හිතනවා ඒක සාධනීය පියවරක් විදිහට අපිට දකින්න පුළුවන්. හැබැයි එහෙම නැතුව සම්ප්‍රදානුකූලව හැමදාම කරනවා වගේ අයවැය ලේඛනයට නිකම්ම විරුද්ධ වෙලා මොකක් හරි එකක් අල්ලගෙන විරුද්ධ වීම නෙමෙයි කරන්න ඕනේ විපක්ෂය. විපක්ෂය ඊටම පෑදිලියොම දැනගන්න ඕනේ මේ අයවැය ලේඛනය කියන්නේ මොකද්ද? අයවැය ලේඛනය කියන්නේ ආදායම සහ වියදම. ඒ කියන්නේ අපේ රටේ ලැබෙන ආදායම ප්‍රමාණවත් වෙන්න ඕනේ මේ රටේ ජනතාවගේ දිනදා කටයුතු ටික ඉටු කරලා ඉතුරු වැඩ ටික කරගන්න. හැබැයි අපේ ආදායමට අපේ ආදායම ප්‍රමාණවත් නැහැ ඒ වියදම් ටික කව කරගන්න. ඉතින් ඒ නිසා විපක්ෂයක් විදියට විපක්ෂයේ පක්ෂ සියල්ලක් මම හිතන්නේ කටයුතු කරන්න ඕනේ මේ ආදායම වැඩි කරගන්න පුළුවන් ආකාරයේ යෝජනා ඉදිරිපත් කිරීම. එහෙම නැතුව නිකං කටට එන පළියට විවිධ දේවල් දෙඩේවීම නෙමෙයි. මොකද මේ රටේ අපි තමුන්නාන්සලා සියලු දෙනා දන්නවා අපිට ලැබෙන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ මේ රටේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න විශ්‍රාම වැටුප සහ සුබ සාධන කටයුතු සඳහා. ඒ නිසා ඒට කවුරු බලයට ආවත් ඒට කවුරු බලයේ හිටියත් මේ තියෙන සරල ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ සරල ප්‍රශ්නය? රජයට ලැබෙන ආදායම මදි. රාජ්‍ය පවත්වාගෙන යාම සඳහා ඒ අවශ්‍ය ආදායම මදි. එවනම් මේ ආදායම වැඩි කරන්න ඕනේ. මේ ආදායම වැඩි කරන ගමන් වියදම අඩු කරන්න ඕනේ. හැබැයි අද විපක්ෂය මොකද්ද කියන්නේ? විපක්ෂය ඇවිල්ලා කියන්නේ මේ බදු ආදායම වැඩි කරලා ආදායම වැඩි කරන්න යන එක වැරදි. රාජ්‍ය සම්පත් පාඩු ලබන රාජ්‍ය සම්පත් විකුණන එක වැරදි. අනේ පැත්තෙන් කියනවා ජනතාවට සුබ සාධන දීමනා දීලා තියෙනවා මදි. ජනතාවට අරවා කරන්න ඕනේ. ජනතාවට මේවා කරන්න ඕනේ. ඉතින් මම අහන්නේ මොලේ පොඩ්ඩක් හරි මොංගල් ගතියක් නැත්තම් පොඩ්ඩක් හරි මොලේ තියෙනවා නම් කොහොමද කියන්නේ ලැබෙන ආදායම මදි නම් වියදම ගෙවන්න තව ගෙවන්න කියන්නේ කොහොමද? ඉතින් ඒ නිසා මම විපක්ෂයේ අද විපක්ෂය ඡන්ද දෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා මේ රටේ ලැබෙන ආදායම මදි නම් මේ ආදායම වැඩි කරන්න ක්‍රමනේ කියන්න ඕනේ. වියදම අඩු කරන්න ක්‍රමනේ කියන්න ඕනේ. එහෙම නැතු ඇවිල්ලා මෙතන ඇවිල්ලා කට තිබ්බ පළියට එක එක ඒවා කියලා වැඩක් නැහැ. ඒ නිසා ඉතාල පෑදිලිය මම මේ සභාවේ කියන්න ඕනේ විපක්ෂයේ කිසිම සාධනීය කාරණාවක් මේ රටේ අයවැය ලේඛනයේ සම්බන්ධව ඉදිරිපත් කළේ නැහැ. ආදායම වැඩි කරන ක්‍රමවේදය මොකද්ද කියන එක ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා මම හිතනවා අපි සියලු දෙනා පුරුදු වෙන්න ඕනේ කවුරු ආණ්ඩු කළත් කවුරු බලයේ හිටියත් අද අපි බලේ ඉන්න පුළුවන් ඊට තව කවුරුරි බලේ ඉන්න පුළුවන්. හැබැයි ඒ එන ඕන කෙනෙක්ට මේ රට කරගෙන යන්න නම් මේ රටේ ආදායම රාජ්‍ය ආදායම වැඩි වෙන්න ඕනේ. ඒ වැඩි කරන්න අපි උදව් කරන්න ඕනේ. රාජ්‍ය ආදායම වැඩි වුණොත් රාජ්‍ය ශක්තිමත් තමයි ජනතාව ශක්තිමත් වෙන්නේ. ඒ නිසා මම පළවෙනි කාරණා විදියට ඒ පිළිබඳව කතා කරන්න කැමතියි. එහෙම නැතුව ආණ්ඩුවකට බෑ මැජික් වලින් සල්ලි හොයන්න. එහෙම නැත්නම් ඇලඩින්ගේ පුදුම පාන නැහැ ආණ්ඩුවට සල්ලි මවන්න. ගස් වලින් සල්ලි කඩන්නත් බෑ. ඒ නිසා රාජ්‍ය ආදායම වැඩි කරන්න ආණ්ඩුවට කරන්න පුළුවන් කාර්යභාරයන් ටිකයි තියෙන්නේ. මොකද මේ රටේ
තමුන් නාන්සලා දන්නවා විපක්ෂයේ පෞගිය කාලය තුලත් අපි දැක්කා විවිධ සංවිධාන කරනවා පෙළපාලි උද්ඝෝෂණ මොකටද මේ උද්ඝෝෂණ පෙළපාලි කරන්නේ මොකටද රට සාමකාමීව තියෙන රට නැවත වතාවක් විවිධ ප්‍රශ්න ඇති කරලා මේ රටේ ආර්ථිකය විනාශ කරන්න අද අපි තමුන් නාන්සලා සියලු දෙනා දන්නවා අද අපි දන්නවා ආණ්ඩුව විශේෂයෙන් මේ පාඩු ලබන ආයතන දැන් අපි කතා කළොත් කෝටි ප්‍රකෝටි ගණන් මේ රටේ මිනිසුන්ගේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් විනාශ කරන ආයතන ටිකක් තියෙනවා විදුලි බල මණ්ඩලය ගත්තොත් මම හිතන කෝටි ප්‍රකෝටි ගණන් පාඩුයි මේ රටේ මිනිසුන්ගේ සල්ලි කාබාසිනිය කරනවා පෙට්‍රෝලියම් එක ගත්තොත් කෝටි ගණක් මේ රටේ මිනිසුන්ගේ සල්ලි කාබාසිනිය කරනවා ශ්‍රී ලංකන් එක ගත්තොත් මේ රටේ කෝටි ගණක් මිනිසුන්ගේ සල්ලි කාබාසිනිය කරනවා ඉතින් මේවා හැමදාම කරන්න දීලා ඉන්නද කියන්නේ මේ අඩුම එට ඉඳලා මේක පෞද්ගලීකරණය කළොත් එට ඉඳලා මේ රටේ මිනිස්සු ආල්මැස්සන්න ගෙවන ගද්දි ගෙවන බදු ටිකවත් අඩු කරන්න ආණ්ඩුවට පුළුවන් වෙනවා මොකද මේ මේ සියලු මේ ලියන 22ක් මේ රටේ මිනිස්සු මේ ආයතන අතර පවත්වගෙන යන්න මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි දෙනවා බලන්න මේ 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 ආයතන තමුන්නාන්සලා කතා කරලා බලන්න අද මහ ලොකුට දේශපාලනය ගැන කතා කරන ප්‍රධාන වෘත්තීය සමිතියේ ඉන්න ඒ සියලු දෙනා තමයි මේ මේ ආයතන පහේ තමයි ප්‍රධාන වෘත්තීය සමිති ටික තියෙන්නේ මේ වෘත්තීය සමිති ටික කරන්නේ මොකද්ද මිලියන 22ක බදු අරගෙන මේ ආයතන පහක් නඩත්තු කරන්න ගිහිල්ලා මුළු රටම විනාශයට පත් වෙලා තිනවා ඒ නිසා කවුරු කොහොම කිව්වත් අතිගරු ජනාධිපතිතුමා කියනා වගේ මේ රටේ පාඩු ලබන ආයතන සියල්ල පෞද්ගලීකරණය කරන්න ඕනේ අද එදා විදියට නෙමෙයි මිනිස්සු කල්පනා කරන්නේ මිනිස්සු අද 100%කට වැඩි කැමති තාමත් ගතානුගතිකව ඉතන තාමත් ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න බැරි ලෝකයේ ගැන දන්නේ නැති අය මේවා ගැන කතා කළාට අද මං හිතන්නේ අති බෞතර ජනතාව කැමති මොකද ජනතාවට තේරෙනවා පෞගිය කාලෙ තුර පෙට්‍රල් ටික ගන්න බැරුව ගියාම ඩීසල් ටික ගන්න බැරුව ගියාම මේ පාඩු ලබන ආයතන නිසා තමයි අපිට මේක සිද්ධ වෙන්නේ කියලා ඒ නිසා මං හිතනවා මේක ඉතාමත් හොඳ අවස්ථාවක් ඒ නිසා සමහර අය කිව්වා ටෙලිකොම් එක ලාභ ලබනවා කියලා ටෙලිකොම් එක ලාභ නැහැ හරියට මුල්‍ය වාර්තා පරීක්ෂා කරලා බලන්න ටෙලිකොම් එක පාඩුයි ඒ නිසා මම පෑදිලිව කියන්නේ එක මම දැක්කා පෞගේ කාලය තුල විශේෂයෙන් මේ සභාවේ කිව්වා ආර්ථිකය ගැන සමහර අය කතා කරනවා ඉතින් සමහර අය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ එතුමාව ගේන්න විශාල වැඩ කොටසක් කරලා ඒ බලය පවත්වාගෙන එතුමාට උපදෙස් දුන්නු අය අද ඇවිල්ලා එතුමාට විතරක් චෝදනාව දාලා Taman නිර්දෝෂි වගේ ඇසිරෙන්න හදනවා order please dc chairman to the chair honorable member please continue honorable member please continue anytime ගරු නියෝජ්‍ය සභාපතිතුමනි මේ සභාවේ අපි පෞද්ගලික කාලේ දැක්කා විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ වගේම ඇමතිකම් කරලා ඊට ඉස්සෙල්ලත් ඇමතිකම් කරපු අය අද විපක්ෂයට ඇවිල්ලා මොනවද කියන්නේ අද ආර්ථිකය හදන්න පුළුවන්ලු අර ආණ්ඩුව නැති වෙනකන් තනතුරු වල ඉඳලා අර ආණ්ඩුව නැති කරන්න උපදෙස් දීලා ගෝඨාභය රාජපක්ෂට මොකද ගෝඨාභය රාජපක්ෂව ගෙනාවේ අපි නෙමෙයිනේ ගෝඨාභය රාජපක්ෂව ගේන්න කියලා වෙනත් අඬක් ආවා ඒ අන ඇවිල්ලා තමයි අපිටත් සිද්ධ වුණේ ගෝඨාභය රාජපක්ෂට වැඩ කරන්න වැඩ කරලා එතුමා බලයට පත් වුණාම ඊට පස්සේ උපදෙස් දුන්නු ඒ න්‍යායාචාර්යවරු අද සුවාදීන වෙලා අද කියනවා ආර්ථිකය හදන්න පුළුවන්ලු යකෝ ආර්ථිකය හදන්න පුළුවන් නම් ගෝඨාභය සර්ව ගෙනාවාගේ ගෝඨාභය සර්ට කියලා ඒවා ටික කරන්න තිබ්බනේ ගෝඨාභය සර්ට ලනු දුන්නේ ওই මිනිස්සු තමයි ගෝඨාභය සර්ට දේශපාලනේ තේරෙන්නේ නැහැ දේශපාලනේ තේරෙන කෙනෙක් නොතේරෙන කෙනෙක් දේශපාලන ගෙනාවා එක තමයි පළවෙනි වරද දෙවෙනි වරද අර අර ගිහිල්ලා උගත්තු වියත්තු කියන අය පොර ටික කාබනික පොර ටික කරන්න කියලා බදු අඩු කරන්න කියලා ඒ නිසා ඉතා පෑදිලි කරු නියෝජ්‍ය සභාපතිතුනි අපි කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂගේ වරදක් නෑ මේක ගෝඨාභය රාජපක්ෂ පෑදිලිම කියලා තිබා දේශපාලනෙ එන්න බෑ කියලා එතුමාට තේරෙන්නේ නෑ කියලා එතුමා ගෙනාපු අය තමයි පළවෙනි වරද කළේ දෙවෙනි වරද කළේ එතුමාට උපදෙස් දුන්නු අය මොකද සෑම තනතුරකම දැන් මේ ඔය කියන වියත්තු වියත්තු තමයි ඉඳලා ගෝඨාභය සර්ව නැති කළේ ඒ නිසා මේ ගරු සභාවේ මම බය නැතුව කියනවා ගෝඨාභය රාජපක්ෂ හැබැයි මට එකක් කියන්න පුළුවන් ඔරෙක් නෙමෙයි මම වෙන කාටවත් සාධික දෙන්නේ නැහැ
හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ෆේලිය එක උනේ ප්‍රතිපත්තිමේ තීන්දුව විශේෂයෙන් බදු අඩු කිරීම ඒකම පෝර කාබනික පෝර ව්‍යාප්තිය ගැනීම මේවා තමයි එතුමාගේ එතුමා පර එතුමාට මේක දාලා යන්න උනේ හේතුව හැබැයි එතුමා සතපා කරගම් කරපු නායකයෙක් නෙමෙයි එතුමා පෑදීලිය පෙන්නවා ජනාධිපතිවරයෙක් වියදම් අඩු කරලා කොහොමද කරන්න කියලා අපේ මන්ත්‍රීවරුන්ට තීරුබදු ෆර්මිට් එකක් දුන්නේ නැහැ වකින් ඩිරෙක්ටර්ස්ලා පත් කරන්න දුන්නේ නැහැ වියදම් අඩු කළා හැබැයි එතුමාට වැරදුනේ කොතනද කරන්න බැරි දේශපාලනයක් ගෙනාව එතුමාව ගෙනල්ලා එතුමාට දුන්නා උපදේශ හැබැයි කුමාර වෙල්ගම මාත්‍යා විතරයි කිව්වේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති දුරේ කරන්න බෑ කියලා හැබැයි ඒක සනාත වෙලා තියෙනවා ඒ නිසා අපි මේ වෙලාව ඒක මතක් කරන්න ඕනේ ඒ නිසා ඊට පෑදිලි අපි කියන්නේ Taman එක පැත්තේ හිටියානම් ඒ පැත්තේ ඉඳගෙන හොඳ නරක දෙකටම පෙනීටින්න ඕනේ අන්තිම මොහොතේන කන්දයි විශේෂයෙන් කිව්වනම් ගරු හැමතුමා දැන් අපි මම තමයි ඉස්සලම සුවාදීනුනේ ආණ්ඩුවෙන් අනිත්ුන්ට ගාලා දොට්ට දානකන් හිටියා ඔය කෑ ගන්න උන්ට ගාලා දොට්ට දානකන් හිටියා හැමතිකන් වල හැබැයි මම පෑදිලි වාණ්ඩුවෙන් පළවෙනි වතාවට එළියට ආපු මිනිහා ඇවිල්ලා අපි සාකච්ඡාවට ගිහිල්ලා ඉද්දී ඒ එක්කෙනෙක් එහේ ඔය කතා කරන විද්වතා ඇවිල්ලා කතා කරලා අනිත් දවසේ ගිහිල්ලා කැබිනට් අමාත්‍ය ධූරේ ගත්තා මොන ලැජ්ජ නැති වැඩ කරලා මුළු රටම ඇවිල්ලා කැබිනට් එකට අගමැතිට අයින් වෙන්න කියපු දවසේ තමයි අයින් වුණේ හැබැයි අද මේ ඇවිල්ලා රට හදන්න කතා කරනවා පිස්සුනේ මුංගින්දා තමයි අපිටත් අවුරුදු 30ක දේශපාලනේ නැති වුණ කරපුනේ ඒක නැති වුණේ අපි අවුරුදු 30ක දේශපාලනේ තුල ඉත අමාරුවෙන් ගොඩනගගෙන ආවේ පෞගි අවුරුදු එකමාරක මේ වියත්තු කියන කොටසක් ඇවිල්ලා සමහර ගෝඨාභය රාජපක්ෂර වැරදි උපදේශ දීපු නිසා අපේ අවුරුදු 30ක දේශපාලනයත් තාත්තලා සීයලා අම්බ කරපු දේත් අපි අම්බ කරපු දේත් නැති වුණා නිසා මේ පාර්ලිමේන්තුව අපි කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ නෙමේ වැරදි ගෝඨාභය රාජපක්ෂට බෑ කියද්දි එතුමාව ගෙනල්ලා එතුමාට වැරදි උපදෙස් දීලා මුළු රටටම මේ තත්ත්වයට පත් කරපු ඒ වියතු ටික ඒ නිසා මම ඒ පිළිබඳව මතක් කරමින් විශේෂයෙන් මම මේ සභාවේ ඊයේ පෙරදා කතා කරලා තිබ්බා තව මේ පළාත් පාලන ඡන්දය ගැන මම ඉතාමත් සතුටුයි මේ ඔක්කොම කතා කරන්නේ පළාත් පාලන ඡන්දය කල් දාන්න ආණ්ඩුව යනවලු එයි මොකටද අපිට ඕන පළාත් පාලන ඡන්දය කල් දාන්න අපිට අපි කොහේ හරි කියලා තියෙනවද පළාත් පාලන ඡන්දේ කල් දානවා කියලා ඡන්ද අපිට ඡන්ද කල් දාන්න ඕනෙත් නෑ ඡන්ද වේලස්සින් ගන්න ඕනෙත් නෑ දැන් පළාත් පාලන ඡන්දේ කල් දාන්න යනවා කියන අය පාර්ලිමේන්තුව ගේන්න කියලා වේලස්සින් ඒතර ඒක ප්‍රජාතන්ත්‍රවාදීද ඒක ව්‍යවස්ථානුකූලවද එනිසා අපි කොහේම වෙලාවකවත් ඡන්ද කල් දාන්න උත්සාහ කරන්නේ නෑ හැබැයි මේ මැතිවරණ ක්‍රමයේ කියන්නේ විකෘතියක් කවුරු හරි මෙතන ඉන්න මොලේ තියෙන එක්කෙනෙක් හරි කියන්න ප්‍රාදේශ සභා ඡන්දේ ක්‍රමයේ විකෘතියක්ද නැද්ද මේ 225ම පිළිගන්නවා පළාත් පාලන මැතිවරණයේ කොට්ටාස වැඩි මේ පත් වෙන ක්‍රමවේදය වැරදි මේක විකෘතියක් හැබැයි විකෘතිය තියන්න කියනවා පුදුම වැඩන්නේ එක්ක මොඩේ වෙන්න ඕනේ එක්ක පිස්සු වෙන්න ඕනේ මේ විකෘති මැතිවරණ ක්‍රමයටම මැතිවරණයේ තියන්න කියන අය එක්ක මොඩේ වෙන්න ඕනේ එක්ක විකෘති මානසිකත්වයෙන් පෙළෙන අය වෙන්න ඕනේ මොකද මේ 225ම ඡන්දේ වල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වනේ මේ ක්‍රමය හරියන්නේ නැහැ මේක වැරදි කියලා. ඒ කියපු අය කියනවා විකෘතියක් හරි ගමන්නේ තියන්න කියලා. ඉතින් එහෙම කියන්න පුළුවන් මානසික ලෙඩෙක්ට විතරයි. ඒ නිසා අපි පෑදිලිවම කියන්නේ මේ මැතිවරණ කොට්ටාස අඩු කිරීම විතරක් නෙමේ මේ මැතිවරණ ක්‍රමෙම වෙනස් කරන්න ඕනේ. මොකද මම හොඳම උදාහරණය දෙන්නම්කෝ. දැන් මීගම ආසනේ ගන්නකො මගේ ආසනේ ඡන්ද තිබ්බම එක්සත් ජාතිපක්ෂ ජයග්‍රහණය කළේ. හැබැයි සබ නගරාධිපති උනේ කවුද? මගේ මල්ලේ පෙරදුණු කොට්ටුවේ. කොහමද? විකෘති මැතිවරණ ක්‍රමයෙන්. විකෘති මැතිවරණ මීට වඩා හොඳ උදාහරණ ඕනේද? මගේ මීගමුවත් එහෙමයි, වත්තලත් එහෙමයි. අපි බලේ පිටුවේ පෙරදිලා. ඒ නිසා මේ විකෘති මානසිකත්වයෙන් පෙළෙන මේ සමහර මන්ත්‍රීවරු විකෘති ආසාවල් ඉටු කරගන්න මැතිවරණේ. දැන් හරි අපි කියමු මැතිවරණේ තිබ්බා කියලා. මැතිවරණේ තිබ්බා. එතන මේ පළාත් පාලන ආයතනවල මේ මිනිස්සුපත් උනා. මොකද්ද අනිත් දවසේ මේ රටේ මිලියන 22ක බඩු අඩු වෙනවද? මේ රටේ මිලියන 22ක තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවද? ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ අපි පෑදිලියම සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. අපි යථාර්ථයට මූණ දෙන්න ඕනේ. අපි නිකන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ අයවැය ලේකම්ට විරුද්ධ වෙලා දෝෂාරෝපණය කළා අඩුපාඩු ඔයලා අඩුපාඩු කියලා වැඩක් නැහැ. අපි රටක් වුණාම කවුරු ජනාධිපති වුණත් කවුරු අගමැති වුණත් කවුරු ආණ්ඩු කළත් ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න අපි උදව් කරන්න ඕනේ.
itu pada saat mereka diunduh ini, dan tamu nansela karena ini ujian sabab itu begini pada kalpana kalau balan, dan memasa terpakai di selaku untuk mereka di biati karena janadi butuh apa teh nisel, emetan nama gas polin tip benar, petrol polin tip benar, indah na polin tip benar, kiri piti polin tip benar, pada ayat dolar vidulia kepu benar, gamana gamane tip benar, sekolah wala tip benar, apa itu apa teh lah itu artikel kalah tulah, indah na tiket deh, pora tiket deh. Bed tiga dino, kiri piti polinnya, gas polinnya, mukutnya. Ebe meka produk kat unda kromaya kini ke pen, nanti me parlimen tuh inna me desi siapa kata, dipaksa. Ratai minister nanti inna, ratai minister kini inna. Rani Wickremesinghe ke janadi butuh apa tangga terpasai, yang sah dini ya pada pilih lakian orang kini. Ini siapa itu amat pedulir kian none, itu apa tangga terpasai eva tiga wakema, dan ada mana sanjaro kenoa, apa nanti flight tiga dan kenoa. Ayo jenih nama, api dekka surya, api ada India ada ni samagama, viduli bala bandel esenda, mereka orang panci ekam milih negara negara, surya bala senda, ayo jenih senda acangkala, ya betul warai sangwar dene senda milih nasi ekar acangkala, port city ekar senda, vidu viapti senda, minisu enama ayo jenih enama, tikar 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 tikar, rata udah enama, rata minisu saman ni datter patte enama, abe khat ada khatu ayinne. Katuai ini dipaksa. Muka doa ni. Monowari kerana mereka, monowari kerana mereka ada kapal kerja. Ini sahaja mah. Edu outgoesnya. Sielu paksa ketua la. Sielu urti samiti. Urti samiti. Kianne rata kabu urti samiti. Merate. Binisungi salli kabu urti samiti. Ada lah muka doa ni. Anti mana perdana. Dipaksa. Dipaksa naik itu mana tuh kiwa. Silang kani das paksa. Malaikan tuh kiwa. Tamangi lah itu kan none. Tamangi ke anda pulang kan dah. Peretto ekian de bulan de, geval gini dia na mangkola kana peretto jei pikaru ekian de bulan de, gamana pradana vipaksa de, ane paksa de ane be, ini sa api itagan noni itagan di api ekian de bulan katna e wakit, evan etu itagan tama wegi la pada ikina gati, ini sa ada rata yam tena kate ino, rata minisu meka kieno, meka balag nin de be, ini sa monowari kada kapal kari, kriawa kran noni, monowari virudu tawea kran noni. Ekdama mereka ni dipaksa ada netang, ada muka tu mereka awal ekan dibirut dengan tiada itu, muka tu itu. Mereka awal, mana meet wada unda awal ekan tiada nak, ini dibat kerapan tu sanso dengan. Api orang mana panata ginapu ama, orang mana wadah serana ginapu ama, sanso dengan gaino ani. Ayi mereka tu sanso dengan gain nanti, sanso dengan gain deh, meet wada gain deh, ginapu tu muka tu kerana tiada ni. Ada yang wadik kerana baju dah ane mana, mana mana tu kerana pula, adu kerana gain pula anda. Sali padi tiga wad gian sali nanti rata. Adukaran lagi ini buluan dah. Ini sahaja sanjodan lagi ini. Abai boru aja ini. Api mereka itu virudai. Mahajanat ada sahannya. Mahajanat ada mira ada sahannya ini. Guru orangnya berdu beri keran ini. Mana day mana mana mule potdak kat ini ada bunt. Mata anda ini mule potdak kat ini nama meema kata kiri ada. Meema ke moda kata. Ini sahaja api mereka ayah genalat ini. Ya mata kita mereka istawa keran. Ini sahaja api. Yeah, one more minute, Honourable Member. Ini saya api pedulilah mana, kian none, rata zibunut ateng, ada rata, ya matte mera godara gini tiennu, apede pena mevidi atagiot, rata minisun da tiennu prasne inne nadu kara gan da puluangi. Ini saya mama ada virudde ina vipaksa rata kian ni tap pedulilah, nikang virudde ina walat virudde ina tuwa, tamun nansar tiennu ana mehaya lekiri intada, unda ya, yojina. Eh, hujan ah, ini dipat kerana kila. Ita amat banyak pat terhilang. Mana yang ini? Enoh, silu dengan.